අපි සූදානම් වෙන්නේ ඔන්න වෛද්‍ය සාකච්ඡාව ආරම්භ කරන්න. හැමදාමත් ඔබ කැමති ලස්සනට ඉන්න. අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. අපේ ශරීරයේ හැඩය පවත්වා ගන්න ලස්සනට අපි ආස කරන ඕනම ඇඳුමක් අඳින්න නේද? ඉතින් අපි ගිය සතියේ කතා බහ කළා මේ ශරීරයේ හැඩය පවත්වා ගන්න කොහොමද සහ අපිට තියෙන ගැටලු මොනවද කියලා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් වගේ බ්‍රහස්පතින්දා ඔබ වෙනුවෙන් වෙන්නේ මේ රූපය පිළිබඳව කතා කරන්න ඔබ දන්නවා. අපි අද කතා කරන්නේ මෙයට විසඳුම්. දැන් අපි ගැටලු හඳුනාගත්තනේ. ගැටලු වලට විසඳුම් තියෙන්න එපා. බය වෙන්න එපා. අද ගැටලු වලට විසඳුම් තමයි අපි ඔබට ලබා දෙන්නේ. ඒක නිසා පුරා හෝරාවක් පුරාවටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අද දවසේදීත්. මැක්ටන් කොස්මෙටික් සාදර අනුග්‍රහයෙන් තමයි මේ වෛද්‍ය සාකච්ඡාව සුපුරුදු පරිදි ඔබට අපි ගෙනෙන්නේ. රූපලාවන්‍ය පිළිබඳ වෛද්‍ය දිනේෂ් අමරසේකර වෛද්‍යතුමන් අදත් ඔබේ රුව ගැන කතා කරන්න අපිත් සමගින් සම්බන්ධ වෙනවා. ආයුබෝවන් වෛද්‍යතුමනි, සුබ දවසක් කියලා ඔබතුමන්ට ප්‍රාර්ථනා කරනවා. වෛද්‍යතුමනි, මේ ගිය සතියේ අපි කතා කරා අපේ ශරීරයේ හැඩය පවත්වා ගන්නේ කොහොමද, මේ අනවශ්‍ය බර අඩු කරගන්නේ කොහොමද සහ මේ අනවශ්‍ය බර තියෙන ස්ථාන, දැන් අපි මේදය දහනය කරගත යුතු ස්ථාන, අපි ශරීරයේ හැඩය පවත්වා ගද්දී සැලකිලිමත් විය යුතු ස්ථාන ගැන දළ අවබෝධයක් ගිය සතියේ අපි ලබා ගත්තා. අද අපි කතා කරන්නේ මේවාට විසඳුම්. අපි සාරාංශයක් වශයෙන් ගත්තොත් වෛද්‍යතුමනි, මොන වගේ කතා බහක් දත ගොඩ නගන්න බලාපොරොත්තු වෙන්නේ? අප ගියර වැඩසටහනේ අඳුරගත්ත මේ රූපය ආශ්‍රිතව හැඩේ වෙනස් වෙන්නේ කොහොමද බර වැඩිවීමේදී කියලා අපි එහෙදි කතා විශේෂයෙන් කතා කරා. රෙසිස්ටන් පැට් කියලා නැත්තම් අනවශ්‍ය ස්ථානවල මේදය තැන්පත් වීම, එහිදී අපි පෙන්වලා දුන්නා ගොඩක් වෙලාවට ව්‍යායාම කරත් ඩයට් කරත් මොන දේ කරත් වියදම් කරන්න බැරි, නැත්තම් වැය කරන්න බැරි මේදය තැන්පත් වෙන ස්ථාන මොනවද කියලා අපි අඳුරගත්තා. ඒ ස්ථාන ශරීරයේ පිහිට තියෙන්නේ කොහොමද, ඒකෙන් රූපයට ඇති වෙන හානිය මොකක්ද කියලා කතා කරා. අපි අද පොරොන්දුනා වගේම අපි කතා කරන්න ලෑස්ති ඒවට තියෙන විසඳුම් මොනවද කියලා. ඔබට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ප්‍රශ්නේ තේරුම් ගත්තා, තමන්ට තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා, දැන් ඒකට විසඳුම මොකක්ද කියන එක. අපි අද දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා නවීන වෛද්‍යාත්මක විසඳුම් මොනවද කියලා. වෛද්‍යතුමනි, අපිට ඡායාරූප සහිතව මේ ගිය සතියේ අපි කතා බහ කළේ මොනවද, මොන වගේ කරුණු කාරණාද කියලා ප්‍රේක්ෂකයන්ට දැනගන්නත් එක්ක අපි මතක් කර ගැනීමක් කරමු. නැවත වතාවක් දැන් අප මේ අපි කතා කළා ගිය සතියේ සමේ ව්‍යුහය පිළිබඳ සම හඳුනාගත්තා සහ අපි මොන වගේ ස්ථානවලද මේ දේ තැන්පත් විය හැක්කේ ඒ පිළිබඳව කතා කරලා රූප සටහන් මගින් නැවත වතාවක් මතක් කරමු. අපි සමේ ව්‍යුහය ගැන කතා කරනකොට අපි කිව්වා සමට යටින් අදස් චර්මයේ තියෙන මේ දේ තැන්පත් වෙන්නේ කොහොමද කියලා. පළමු රූපසරණ අපිට බලන්න පුළුවන්. අපි ඒදී කිව්වා මේ අදස් සමට යටින් තැප්පන්තර මේ දේ ශරීරයෙන් ශක්තිය හානි වෙන එක වළක්වන ආවරණයක් විදිහට ක්‍රියා කරනවා කියලා. ඒක හින්දා ශරීරයට අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙනවා කියලා. ඊට පස්සේ අපි කතා කරා විවිධ ස්ථානවල මේ දේ තැන්පත් වෙන්නේ කොහොමද කියලා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම තමන්ගේ බර වැඩි වීමේදී තමන්ගේ මේදේ ප්‍රතිශතයක් වශයෙන් වැඩි වෙන්නේ කොහොමද කියලා කතා කරා. අපිට පේන ඇති මේ රූපසටහනෙන් එන්න එන්න තමන් බර වැඩි වෙනකොට, තරබාරු වෙනකොට තමන්ගේ මේද ප්‍රතිශතය වැඩි වෙන ආකාරය තමයි මේ රූපසටහනේ දිස් වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා මේ ඩබල් චින් කියන தත්ත්වය, නැත්නම් නිකට ආශ්‍රිතව මේදේ තැම්පත් වීම ගැන. ඊපස්සේ අත් ආශ්‍රිතව මේදේ තැම්පත් වීම කොහොමද වෙන්නේ, ඒ වෙන්න හේතු මොනවද කියලා කතා කරා. අපි මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කරා. මේක ගොඩක් වෙලාවට මේ තැම්පත් වෙන ස්ථානයේ තීරණය කරන්නේ තමන්ගේ ඥානමය පිහිටීම අනුව කියලා. උදරය ආශ්‍රිතව මේ දේ තැම්පත් වීම ගැන අපි කතා කරා. ඊට පස්සේ මේ ලව් හැන්ඩල් කියලා නැත්තම් ඉන දෙපැත්තෙන් මේ දේ තැම්පත් වෙනවාම අපි කතා කරා. විශේෂයෙන් තරුණ තරුණියන්ට ලස්සනට ඇඳුමක් අඳින්න අමාරුයි, තමන් කැමති විලාසිතාව කරන්න අමාරුයි, මේ වගේ ස්ථානවල මේ දේ තැම්පත් වීම. ඉන්න අනතුරු අපි කතා කරා මේ අපි දකින්නේ උදරය ආශ්‍රිතව මේ දේ තැන්පත් වීම. ඊට පස්සේ කකුල් පාද ආශ්‍රිතව පාදේ ඉන සයිඩ් එක නැත්තම් ඇතුල් පැත්තේ සහ පිටත පැත්තේ මේ දේ තැන්පත් වෙන්නේ කොහොමද, ඒ තැන්පත් වෙන්නේ හේතු අපි කතා කරා.
අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන දීර්ඝ වශයෙන් මේකට තියෙන විසඳුම් මොනවද කියලා. හොඳයි, අපි ස්ථාන හඳුනා ගත යුතුයි නේද වෛද්‍යතුමනි? අපේ ශරීරයේ මොන වගේ ස්ථානවල දැන් අපි ගොඩක් වෙලාවට කාන්තාවෝ ෂොපින් කරන්න යනවා, පහුගිය දවස්වල ෂොපින් කරන්න ගිහිල්ලා ෆිටෝන් රූම් එකේ මේදී තමයි මේ ගැටලුවට වැඩිපුරම මූණ දෙන්නේ. අපේ කැමැති මැදුමක් තියෙනවා, නමුත් අඳින්න ගත්තම අපේ ශරීරයට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. අපි හඳුනා ගනිමු වෛද්‍යතුමනි, මේ දැන් ශල්‍ය කර්ම කියලා අපි මේ හඳුනා ගන්නවා. දැන් උදරේ තියෙන මේදේ ඉවත් කරන්න ශල්‍ය කර්ම ගැන අපි අහලා තියෙනවා. මේ වගේ අවස්ථා පිළිබඳව මොන වගේ මතයක්ද, සහ දැන් ඔබතුමන් සඳහන් කරන ආකාරයට වෛද්‍ය විද්‍යාව ආද දියුණුයි, ඊට හාත්පසින් වෙනස් ක්‍රමවේදයන් තියෙනවා මේ දේ ඉවත් කරගෙන අපි ගැන කතා කරමු. විතරම මේ අනවශ්‍ය ස්ථානවල මේ දේ තැන්පත් වීම ගැන කතා කරනකොට මේකට තියෙන විසඳුම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක තමයි සර්ජිකල් ට්‍රීට්මන්ට් සහ නන් සර්ජිකල් ට්‍රීට්මන්ට්. නැත්නම් ශල්‍ය කර්ම වලින් මේ දේ ආයත් කිරීම සහ ශල්‍ය කර්ම නොවන විශේෂ ප්‍රතිකාරකම් මොනවද කියලා. තුර අපි අඳුරගමු ශල්‍ය කර්ම වලින් මේ දේ ආයත් කරන්නේ කොහොමද? එහෙදී ඔබට මොන වගේ තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? ඊට පස්සේ ශල්‍ය කර්ම වලින් රහිතව මේ දේ ආයත් කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන් ශල්‍ය කර්ම වලින් මේ දේ ආයත් කරනකොට අපි කතා කරනවා ලිපෝසක්ෂන් කියන ක්‍රමය ගැන. මේ ලිපෝසක්ෂන් කියන ක්‍රමයේදී අපි කරන්නේ අනවශ්‍ය ස්ථානයේ තියෙන මේ දේ කෙලින්ම අපි ප්‍රෝබ් එකක් නැත්තම් අපේ කතුරක් වගේ ඒක යවනවා මේ දේ ඇතුළට, ශරීරය තුලට යවනවා. ශරීරය තුලට යවලා ඒ ෆැට් සෙල් එක අපි ගිහසරේ ෆැට් සෙල් එක කොයි වගේද කියලා විස්තර කරා. ඒ ෆැට් සෙල් එක බ්‍රේක් ඩවුන් කරලා ඒ තියෙන මේ දේ වලම අයින් කරනවා. මේක සාමාන්‍යයෙන් සිහි නැති කරලා කරන ක්‍රමයකුත් තියෙනවා, සිහි නැති කරන්න නැතුව කරන නවීන විද්‍යාත්මක ක්‍රමත් තියෙනවා. ඊට පස්සේ මේකෙදි අපි විශේෂයෙන් හිරිවැටීමට ලක් කරනවා, ස්ථාන හිරිවැටෙන ලක් නැත්තම් සිහි නැති කරනවා. ඉන් අනතුරුව ශල්‍යාගාරයක් තුලදී මේ දේ සිද්ධ වෙන්නේ අනවශ්‍ය ස්ථානවල තියෙන මේ දේ ඉවත් කරනවා. මේ දේ ඉවත් කරාට පස්සේ අපි දන්නවා එතන රික්තකයක් නැත්තම් හිඩසක් ඇති වෙනයි මේ දේ තිබුණු ස්ථානය. ඒ රික්තයේ හිඩසට රුධිර වහනය ඇතිවීම වළක්වන්න අපි විශේෂ ඇඳුම් පාවිච්චි කරනවා. අපි කියන ස්පෙෂල් ගාමන්ට්ස් කියලා ඒ විශේෂිත ඇඳුම් පාවිච්චි කරනවා. එතකොට ඒ තැනත්තාට ඒ ඔපරේෂන් එකෙන් පස්සේ විශේෂිත ඇඳුම් ඇඳගෙන යම්කිසි සතියක් දවස් 10ක් වගේ කාලයක් ඇඳගෙන ඉන්න වෙනවා. ඉන් අනතුරුව අපි ගොඩක් වෙලාවට රෝහලේ දවසක් තියාගන්නවා. රෝහලේ දවසක් තියාගෙන අපි ගෙදර දවස් 5ක් සතියක් විතර රැකියාවට නොයා ඉන්න කියලා උපදෙස් දෙනවා. ඒ ශල්‍ය කර්ම වලින් සිද්ධ වෙන ක්‍රමය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෛද්‍යතුමනි මේ දැන් මේක ශල්‍ය කර්මයක් මගින් සිදු කරද්දී ඉතාමත් වේදනාකාරී සහ ඉතාමත් පීඩාකාරී. රැකියාවට යන්න වෙන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ තිබුණු தත්ත්වය හොඳයි කියලාත්. ඊට වඩා වෙනස් ක්‍රමත් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඔව්. ශල්‍ය කර්ම වලදී ඒ කියන தත්ත්වයන්ට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ශල්‍ය කර්ම ඇත්තටම සමහර වෙලාවට අපිට ශල්‍ය කර්ම වලටම යන්න සිද්ධ වෙනවා. අවස්ථා තියෙනවා. නමුත් බහුතරය මේ අපි ළඟට එන ක්ලයන්ට්ස් ලැගින් රෝගින්ගින් බහුතරයකට මේ ශල්‍ය කර්ම වලට යන්නේ නැතුව වෙනත් ක්‍රමවේදයන් මගින් මේ අනවශ්‍ය ස්ථානවල තියෙන මේ දේ අයින් කරන්න පුළුවන්. අපි බලමු පළමුවෙන්ම ඒ ක්‍රම මොනවද කියලා. පළවෙනිම මම විස්තර කරන්න කැමති මේ අල්ට්‍රා කැවිටේෂන් කියන ක්‍රමය. එහිදී අල්ට්‍රා කැවිටේෂන් කියන ක්‍රමයේදී අපි පාවිච්චි කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් වේව් කියලා තරංගයක්. මේ තරංගය ශරීරය තුළට අපි උපකරණයකින් ලබා දෙනවා. තරංගය තුළට ලබා දෙනකොට වීඩියෝ දර්ශනයකින් අපිට පුළුවන් බලාගන්න මේ දේ කොහොම සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ අල්ට්‍රා කැවිටේෂන් කියන මැෂින් එක උදරය ආශ්‍රිත තියෙන අනවශ්‍ය මේදේ අයින් කරන අවස්ථාවක්. මේ මැෂින් එකේ මේ ප්‍රෝබ් එක නැත්තම් මේ උපකරණේ කොටස ශරීරය මතින් අපි රැගෙන යනවා. ශරීරය මතින් රැගෙන යනකොට ඒකෙන් තරංග නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන තරංග මගින් ෆැට් සෙල් එක නැත්තම් මේද සෛල බිඳ දැමෙනවා. මේද සෛල බිඳ දැමුණාට පස්සේ ඒක මේද සෛල වසා වාහිනී පද්ධතිය මගින් ලිවර් එකට නැත්තම් අක්මාවට ගෙනහින් දාලා ඒ අක්මාවේදී ඒ මේදේ බිඳ වැටීමට ලක් කරනවා. ඒ ක්‍රමය තමයි අපි අල්ට්‍රා කැවිටේෂන් කියලා පාවිච්චි කරන්නේ. අල්ට්‍රා කැවිටේෂන් එකේදී මම ගිහසරේ සරලව විස්තර කරා මේ ෆැට් සෙල් එක ඔසිලේට් වෙනවා කියන අපි නැත්තම්
ෆැට් සෛලය නැත්තං මේද සෛලය සෛලයේ ආවරණය ඉතාම වේගින් ගැහෙන්න ගන්නවා. මේක කියන අපි ඔසිලේට් වෙනවා කියලා. ගැහෙන්න ගන්නකොට එක්තරා අවස්ථාවකදී සෛලය පුපුරලා යනවා. සෛලය පුපුරලා ගියාට පස්සේ ඒ මේදය ෆ්‍රී ෆැටි ඇසිඩ් ග්ලිසරෝල් කියලා සංඝටක වල කැඩෙනවා. කැඩලා රුධිරයේ මගින් එම ස්ථානේ අයින් කරනවා. මේක දැන් මේක ප්‍රොසීඩිය එක දැනගත්තට පස්සේ දැන් ඕගලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේක කොච්චර ඉක්මනකින් වෙනවද මේකට කාලය පිළිබඳව ප්‍රශ්නේ. ඇත්තටම කාලේ මේක නන් ඉන්වේසිව් ට්‍රීට් මෙතඩ් එකක් කියනවා නැත්නම් මේකෙදි අපි කිසිම විදිහට රෝගිය අපි ළඟ නතර කරගන්නේ නැහැ. මේක පැය භාගයක පැයක කාලයක් ගත වෙන ප්‍රතිකාර ක්‍රමයක්. ප්‍රතිකාරයෙන් පස්සේ වහාම තමන්ගේ එදිනදා ජීවිතයට අනුගත වෙන්න පුළුවන්. මේක මොකද සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ. මේක තමන්ට දැනෙන්නේ සාමාන්‍යයෙන් තරංගේ යනකොට පොඩි සද්දයක් එනවා ඒක විතරයි දැනෙන්නේ. ඒරණ වෙ කිසිම විදිහයක අපහසුතාවයකට රෝගියා පත් වෙන්නේ නැහැ. මොකද මේ අල්ට්‍රාසවුන්ඩ් වේව් කියන එක හරිම සියුම් තරංගයක්. අපි පාවිච්චි කරන අල්ට්‍රාසවුන්ඩ් අපේ ගොඩක් අය දන්නවා අල්ට්‍රාසවුන්ඩ් කිව්වහම අපි ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන ඉන්ද්‍රියන් පරීක්ෂා කරන්න අල්ට්‍රාසවුන්ඩ් පාවිච්චි කරනවා. මේ අල්ට්‍රාසවුන්ඩ් එක ඊට වඩා ගොඩක් පවර්ෆුල් අල්ට්‍රාසවුන්ඩ් එකක්. ඒකේ අපි ශක්තිය විදිහට තමයි අල්ට්‍රාසවුන්ඩ් එක පාවිච්චි කරන්නේ. මම හිතන්නේ මට ගැටලුවක් මතුණා. දැන් ඔය ක්‍රමයේ යටතේ අනවශ්‍ය මෙහෙද දහනය කරද්දී ඒ අවස්ථාවේදීම ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තිබෙනවද? ඔය අවස්ථාවේදීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේක ප්‍රතිකාර කරලා රෝගිය ඇඳෙන් බහිනකොටත් සාමාන්‍ය අපිට දකින්න පුළුවන් වෙනසක් දකින්න පුළුවන්. නමුත් මෙහිදී අපි විශේෂයෙන් කියනවා දැන් මේ මම අපි ගියවර කතා කරා මේදේ ශක්ති ප්‍රභවයක් විදිහට පාවිච්චි කරනවා කියලා. එතකොට මේදේ අපි අයින් කරාට පස්සේ අපි කියනවා සාමාන්‍ය ගන්න ප්‍රමාණයට වැඩි ආහාර චුට්ටක් අඩු කරන්න කියලා. ව්‍යායාම පොඩ්ඩක් වැඩි කරන්න කියලා ඒ කැලරි ප්‍රමාණය මේදේ දහණය වෙන්න පහසු කරන්න. එතකොට මේක අනිත් එක තමයි මේක දැන් අර කොච්චර කාලෙකින් තමන්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද කියන එක. කාලය පිළිබඳ මේ ප්‍රතිකාර ක්‍රමය කරනකොට අපි ඇත්තටම සාමාන්‍යයෙන් 3ත් 5ත් අතර සංඛ්‍යාවක් වාර සංඛ්‍යාවක් එන්න වෙනවා මේ ප්‍රතිකාර ක්‍රමය ලබා ගන්න. අනිත් එක මෙහි තියෙන වාසිය තමයි තමන්ට ගොඩක් වෙලාවට අපි ඩයට් කරනකොට එක්සයිස් කරනකොට ශාරීරිය තමයි තීරණය කරන්නේ කොතන තියෙන ෆැට්ද අයින් කරන්න කියලා. දැන් මෙතනදී අපි කතා කරන මේ බොඩි කන්ටුවරින් කියලා නැත්තම් ශාරීරියේ හැඩය පවත්වා ගැනීම. ශරීරය අපි හැමෝම ආසයි හොඳ හැඩයක් තියෙන ශරීරයක් ඇතුව පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්න. එතකොට අපි එක්සයිස් කරනකොට ඩයට් කරනකොට තමන්ගේ හැඩය පවත්වා ගන්න එක අපිට තීරණය කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි. ඒක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ ශරීරයේ අභ්‍යන්තර පරිවෘත්තීය ක්‍රියාමගින්. නමුත් මේ උපකරණයේ තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් කොතන තියෙන මේදේද අයින් කරන්න කියලා තීරණය කරන්න. විශේෂයෙන් අපි කතා කරා අනවශ්‍ය මේදේ තැම්පත් වෙන ස්ථාන ගැන. ස්ථාන ගැන කතා කරනකොට අපි කිව්වා ඒ ස්ථානවලට කෙලින්ම ටාගට් කරලා ඒ ස්ථානවල තියෙන මේදී අපිට අයින් කළ දෙන්න පුළුවන් මේ උපකරණය තුලින්. ඒකට මේක වේට් රිඩක්ෂන් ක්‍රමයකට වැඩි නැත්නම් ශරීරය බර අඩු කරගන්න ක්‍රමයකට වැඩි බොඩි කන්ටෝරින් ක්‍රමයක් විදිහට නැත්නම් ශරීරයේ හැඩය පවත්වා ගන්න ක්‍රමයක් විදිහට පවත්ව ගන්න පුළුවන්. මේක දෙවෙනි කාරණේ තමයි ප්‍රධානම පළවෙනි කාරණේ සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට වෛද්‍යතුමනි අපි මේ කෙට්ටු වෙන්න කියලා මේ දේ දහණය කරන්න කියලා ගොඩක් වෙලාවට නිරාහාරව ඉන්නවානේ. අවසාන වශයෙන් අපිට මේකේ ප්‍රතිඵලයේ විදිහට දකින්න ලැබෙන්නේ අපේ ශරීරයේ කෙට්ටු වෙලක් නැහැ. හැබැයි ශරීරයේ කෙට්ටු වුණත් හැඩය අපිට අවශ්‍ය විදිහට ආවත් මූණ කෙට්ටු වෙනවා. ඒකට අවලස්සනක් තමයි. දැන් ඔබතුමන් ඔය සඳහන් කරන කාරණාවත් එක්ක අදාළ තැනට විතරයි ප්‍රතිකාර කරන්නේ. අපිට ප්‍රතිඵලයේ 100%ක්ම ලබා ගන්න පුළුවන් නේද? ඔව්. එතකොට දැන් මේ ප්‍රශ්නේ අපිට මිදෙන්න පුළුවන්. මොකද මූණ කෙට්ටු වෙන්න අවශ්‍ය නැත්තම් අපිට පුළුවන් මේ මැෂින් එකෙන් ට්‍රීට්මන්ට් කරලා ඒ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ එක්සයිස් කරාට පස්සේ ඒ අර අපි මොබිලයිස් කරපු නැත්තම් දහනය කරපු ශක්තිය තමයි පාවිච්චි කරන්නේ. ඒකට ඒ ස්ථානයේ තමයි විශේෂයෙන්ම ෆැට් සෙල් මොබිලයිස් වෙලා නැත්තම් ෆැට් එක මොබිලයිස් වෙලා ඒ ස්ථානයේ හැඩය මනරම් විදියට හැඩය අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒකට මදුකා කිව්වා වගේ මෙතන වේට් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකදී නැත්තම් ඩයටින් කියන නැත්තම් ආහාර පුරුදු මගින් වේගයෙන් ශරීරයේ බර අඩු කරනකොට ගොඩක් අය කැමති අපිට ඇවිල්ලා කියනවා ඩොක්ටර් කිලෝ 10ක් අඩු වුණා සති 4ට කියලා. රෝගිය කැමති වුණාට වෛද්‍යවරයා කැමති වෙන්නේ නැහැ. ඇත්තටම නිවැරදි වෛද්‍යරෙක් කිලෝ 10ක් අඩු වුණා කියවම මාසයක් ඇතුළත. අපි දන්නවා වාහනයක් වුණත් වේගෙන් ගිහිල්ලා එකපාරට තිරිංග තද කරොත් වාහනේ ඉන්න අයට ගොඩක් අපහසුයි. වාහනයට පෙරලෙන්න පුළුවන්, ඩැමේජ් වෙන්න පුළුවන්.
ඒ වගේ අපි බලාපොරොත්තු වෙන මේ මේක රෝගයක් කියලා අපි ගියවර විස්තර කරා මේ ඔබේසිටි කියන එක නැත්තම් ස්ථුලතාවයේ අනවශ්‍යතාවයේ මේදේ තැම්පත් වීම රෝගී ස්වභාවයක්. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ මේක මාසයක් ඇතුළත සම්පූර්ණ අනිත් පැත්ත හරවන්න. මේක අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රමානුකූලව අපි පළවෙනියට බලාපොරොත්තු වෙන්නේ 5%ක ප්‍රමාණයක් තමයි පළවෙනි මාසය ඇතුළත 5%ක ප්‍රමාණයක මේ බර අඩු වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අපි නරඹන්නට අදහස් හිතෙන ඇති මේ ඇයි මේ මොකද මේක ඉක්මනින් කරාම තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා මේක අපිට ඕනේ ප්‍රතිඵලය නම් ඉතින් ප්‍රතිඵලය කවද ලැබුණොත් මක් වෙනවද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මේ හැම වෙලෙම අපි බොඩි එක ගේන්න ඕනේ සාමාන්‍ය තත්ත්වයට බොඩි එකේ සාමාන්‍ය ස්වභාවයෙන් ඉවතට ගියාට පස්සේ සාමාන්‍ය ස්වභාවයට ගේන්න ඕනේ ක්‍රමානුකූලව. එතකොට ඒ බොඩි එකට ඇඩ්ජස්ට් වෙන්න කාලයක් තියෙනවා, ශරීරයට හැඩගැසෙන්න කාලයක් තියෙනවා. එතකොට හැම ඇදෙනවා, හැම ඇදුනට පස්සේ හැම කෙට්ටීමස්සෙත් එක්ක යථා තත්ත්වයට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ මං කිව්වා අර ඇඳුමක් ඇඳ වගේ තමයි හැම කියලා. ටක් ගාලා මේ අපි කෙට්ටුනොත් ඇඳුම වැඩි අපිට වැඩි. එතකොට මේ හැම ඇකිලෙන්න හැම තියෙන පරිමාව අඩු කරගන්නත් යම්කිසි කාලයක් අවශ්‍යයි. එතකොට වේගයෙන්ම බර අඩු වෙන පුද්ගලයෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සමර ඇලෙවිටීම කියන එක. දැන් එතකොට සමර ඇලෙවිටීම කියන එක නතර කරන්නේ කොහොමද මේ වේට් රිඩක්ෂන් එකත් එක්ක නැත්නම් අපි කියන ආකාරයට ශරීරය හැඩපවත්වාගෙන මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරාම ඇති වෙන මේ දේ ඉවත් වීමත් සමග සමර ඇලි වැටීම සම එල්ලා වැටීමට තියෙන ප්‍රශ්නේ මොකක් උත්තරේ මොකක්ද කියලා අපි කතා කරන්න කැමතියි. ඇත්තට මේකට ඉතාමත්ම හොඳ විද්‍යාත්මක විසඳුමක් දෙන්න කැමතියි. දැන් මේ පිළිබඳව එච්චර ගොඩාක් ඉස්සර වගේ කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. මේකට හොඳ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අපි එතකොට මම මේ ඔබ යොමු කරේ මේ රේඩියෝ ෆ්‍රීක්වෙන්සි කියන ක්‍රමේ මොකක්ද කියලා හඳුන්වන ස්ථානයට. මේ රේඩියෝ ෆ්‍රීක්වෙන්සි කියන ක්‍රමේදී අපිට පුළුවන් හැමේ තියෙන තන්තු වල ඝනකම වැඩි කරන්න පුළුවන්. අපි කිව්වා හැම ඇදීම නැත්නම් ඉලාස්ටිසිටි කියන හැමේ තියෙන මේක තන්නේතාවය කියන නැත්නම් ඇදෙන බව ඉලාස්ටිසිටි කියන එක තියෙන්නේ හැමේ තියෙන තන්තු ප්‍රමාණය මත. හමේ තියෙන තන්තු ප්‍රමාණය අඩු වෙනකොට ඉලාස්ටිසිටි එක නැත්තම් තන්නේතාවය අඩු වෙනවා. එතකොට හම රැලි ගැසීමට ලක් වෙන්න පුළුවන්. ඒතුළු හමේ තන්තු ප්‍රමාණය වැඩි කරන්නේ කොහොමද? එමේ තන්තු වල තියෙන ඝනකම වැඩි කරන්නේ කොහොමද කියලා. මම ඇත්තටම අද මේ එනකොට මේ පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න පුළුවන් වෙන්න මම පොඩි ඉලාස්ටික් පටියක් ගෙනාවා. මේ වගේ ඉලාස්ට් මේ වගේ පටි තමයි අපි කොලජන් තන්තු කියන්නේ. එතකොට කොලජන් තන්තු මේ වගේ විශාල ප්‍රමාණයක් හැම ඇතුලේ තියෙනවා. අපි දන්නවා මේ ඉලාස්ටික් එකේ ඇදිලා වැඩි වුණොත් එහෙම ඒ ඇඳුම ලූස් වෙනවා. ඒ වගේම මේ ඉලාස්ටික් එක පරණ වුණහමත් මේ ඇඳුම ලූස් වෙන්න පුළුවන්. එතකොට මේ ඉලාස්ටික් එක පරණ වෙන්නේ නැතිව ඉලාස්ටික් එකේ ඉලාස්ටිසිටි එක තියාගන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. මේ මේ ආකාරයෙන්ම ක්‍රියාවලියක් තමයි ශරීරයේ තුලත් සිද්ධ වෙන්නේ. හොඳයි. අපි කතා බහ කරමින් හිටියේ මැක්ටන් කොස්මෙටික්ස් ආදර අනුග්‍රහයෙන් වෛද්‍ය සාකච්ඡාව. ඔබ රුව වඩවන රහස් පිළිබඳව කොහොමද තරුණ පෙනුම රැකගන්නේ, හැඩැති සිරුරක් ලබා ගන්නේ කොහොමද? මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න සූදානම් මේ විරාමයට අනතුරුව. විරාමයෙන් අනතුරුව නැවතත් අපි සම්බන්ධ වෙන්නේ මැක්ටන් කොස්මෙටික්ස් ආදර අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙනෙන වෛද්‍ය සාකච්ඡාව සමගින්. අද දවසේදී වෛද්‍යතුමන් සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ අනවශ්‍ය බර අඩු කරගෙන කොහොමද ශරීරයේ තරුණ පෙනුම හැඩය පවත්වා ගන්නේ කියලා. වෛද්‍යතුමනි, අපි රේඩියෝ ෆ්‍රීක්වෙන්සි එහෙම නැත්නම් RF කියන මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳවයි කතා කළේ. අපි RF කියන ප්‍රතිකාර ගැන කතා කරනකොට අපි කිව්වා හැම තන්තු සබ තන්තු ගැන කතා කරා. කොලජන් ඉලාස්ටින් කියන තන්තු ගැන. ඒ තන්තු ප්‍රමාණය නිරෝගීව පවත්වා ගන්න කොහොමද, තන්තුවක තන්නේතාවය නැත්නම් ඇදෙන බව ඉලාස්ටිසිටි එක තියාගන්නේ කොහොමද කියලා. මේ RF කියන මේකින් කරන්නේ මේ ඔබට පේන ඇති ළඟට කැමරාව කරොත් මේ මම අර කියපු ඉලාස්ටික් එකේ මැදින් ගැට ගහලා තියෙන්නේ තැනින් තැන. එතකොට මේකේ ගත්තාම
මේකේ ගැට ගැහුවට පස්සේ මේක තන්නේ ඇදුනහම ආයිත් නැවත යථා ස්වභාවයට පත්වීම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. එතකොට මේක ගොඩක් ඇදෙන්නේත් නැහැ. මේකේ වොලියුම් ඉස්සර තිබුණට වැඩිය මේක දැන් දිගත් අඩුයි. එතකොට මේ දිග අඩු වෙනවා, මේකේ තන්නේතාවය වැඩි වෙනවා, මේක කැඩෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩු වෙනවා මේ මැදින් මැදින් චූටියට ගැට ගැට ඇතුනහරොස්සේ. දැන් මෙහිදී අපි බලාපොරොත්තු වෙන මේ RF කියන තාක්ෂණය තුලින් කරන්නේ මේ කොලජන් ෆයිබර් එක නැත්තම් තන්තුව කීප තැනකින් කඩනවා. කඩනවා කියන්නේ සම්පූර්ණ නෙවෙයි, ඩැමේජ් කරනවා. ඩැමේජ් කරාට පස්සේ එතන රිපෙයා වෙනවා. ශරීරයේ තියෙන රිපෙයා මෙකනිසම් එක නැත්තම් ෆයිබර් බාස් කියන සෙල් එක ක්‍රියාකාරීත්ව වෙලා ඒ කොලජන් තන්තුව තැනින් තැනින් රිපෙයා කරනවා. එතකොට අර එක තනියට තිබුණ නූල මැදින් මැදින් ගැට ගැහුවා වගේ ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඒ තන්තුව ගොඩ කාලයක් රඳා පවතිනවා. තන්තුවේ දිග අඩු වෙනකොට හැමේ තියෙන හැම අඩු වෙනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වා බර වැඩි වෙනකොට හැම එල්ලා වැටෙනවා කියලා. එතකොට බර වැඩි වීමත් එක්ක හැමේ පරිමාවත් අඩු වෙනවා. එතකොට හැම අඩු වෙනවා කියන්නේ නැවතත් අර යථා ස්වභාවයට තමන්ගේ ෂේප් එක ගෙන්න පුළුවන් හැම රැලි වැටීමකින් තොරව. අපිට බලා ගන්න පුළුවන් මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි කියන ක්‍රමය කොයි වගේද කියලා වීඩියෝ දර්ශනයක් තුළින්. හොඳයි, අපිට වීඩියෝ දර්ශනයක් නැරඹීමේ හැකියාව තිබෙනවා. මේ අපි දකින්නේ මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි කියන ක්‍රමය. අපි RF කියන්නේ එනර්ජි එකක්, රේඩියෝ ෆ්‍රීකවෙන්සි කියන්නේ අපි තරංග වර්ගයක්. මේ තරංග වර්ගය තුලින් මේ කොලජන් කියන තන්තු තමයි අපේ ටාගට් එක වෙන්නේ. මේක අපි කරන වෙලාවට සාමාන්‍ය රෝගියට දෙන්නේ පොඩි රස්නයක් ඇඟින් එහා මෙහා යනවා දැනෙනවා. ඒ රස්නේ වෙන්නේ මේ අපේ ටාගට් එක කොලජන් කිව්වා. මේ කොලජන් තන්තු මැදින් පොඩ පොඩ ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙනකොට ඔය පෙන්වන සෛල තමයි ෆයිබ්‍රොබ්ලාස්ට් සෙල් එක කියන්නේ. ඒ ෆයිබ්‍රොබ්ලාස්ට් සෙල් එක තමයි ගොඩක් වෙලාවට මේ හැමයි සිදුවෙන ඩැමේජ් සෙන්ස් කරන්නේ. එතකොට ඒ සෛලේ මගින් නැවත අර කොලජන් තන්තු රිපෙයා කරනවා. කොලජන් තන්තු රිපෙයා කරාට පස්සේ නැවත තම රැලි ගතිය නැතුව යථා ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඒතකොට මෙහි තියෙන වාසි තමයි මේ අපිට අනවශ්‍ය තැන්වල මේ දේ අයින් කරනකොට අපි කිව්ව ඉස්සර අල්ට්‍රා කැවිටේෂන් කියන ක්‍රමය අපි පාවිච්චි කරනවා. මේ අල්ට්‍රා කැවිටේෂන් කියන ක්‍රමයත් එක්ක මේ RF කියන ටෙක්නොලොජි එක මික්ස් කරාට පස්සේ නැත්තම් එක දෙක එකට කරාට පස්සේ අර බර අඩු වීමත් එක්ක හැම රැළවේදීම කියන එකට හොඳම විසඳුමක් ලබා දෙනවා. අනිත් එක මේකෙදි පුළුවන් අපිට සමහර අයට තියෙන මූණේ ඇස් ආශ්‍රිතව මේ දේ තැම්පත් වීම තියෙනවා. ඊට පස්සේ මූණ ගොඩක් කඹුල් ලොකුයි, ගොඩක් මේ දේ තැම්පත් වෙලා කියලා කියන රවුමට මූණ තියෙනවා. කෙනෙක් හිතන්නේ නැහැ වෛද්‍යතුමනි මුහුණ ආශ්‍රිතව මේ දේ තැම්පත් වෙනවද කියලා. ඔය ඇත්තට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාව තමයි තමන් බර අඩු වෙනකොට සමහර අයගේ මූණ තමයි ඉස්සෙල්ලාම අඩු වෙන්නේ. අඩු වෙන්නේ. ඒක තමයි අපි කිව්වේ මේ අපිට අවශ්‍ය ස්ථානවල අවශ්‍ය අනවශ්‍ය ස්ථානවල තියෙන අනවශ්‍ය මේ දේ තැම්පත් කරන්න පුළුවන් අපිට අවශ්‍ය ක්‍රමයට. ඒක තමයි මේ තාක්ෂණයේ තියෙන මේ විශේෂත්වය. මේ ක්‍රමය පාවිච්චි කරනකොට මේකේ අතුරු ආබාධ නැහැ. මේ ක්‍රමයත් අර ඉස්සෙල්ලා කිව්ව ක්‍රමය වගේ වාර කිහිපයක් සහභාගි වෙන්න වෙනවා. ටිකක් ඉවසීමෙන් තමයි කරන්න වෙන්නේ. අපි කියන්නේ මාස දෙක තුනක් යනකොට තමයි අපි ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් කියලා. වෛද්‍යතුමනි ඔබතුමන් සඳහන් කරා මේ ආරම්භයේදී මේ ශල්‍ය කර්මවලට නොගිහින් බැරිම අවස්ථා තියෙනවා කියලා. අපි හඳුනාගනිමු මොන වගේ අවස්ථාද ශල්‍ය කර්මයේ කළ යුතුම අවස්ථා විදිහට හඳුනාගන්නේ. ඔය ශල්‍ය කර්මයේ කළ යුතුම අවස්ථා තියෙන ඇත්තටම ගොඩාක් වෙලාවට මේ හැම දෙයකම සීමාවක් තියෙනවා. ශල්‍ය කර්මවලටත් සීමාවක් තියෙනවා. මේ ශල්‍ය කර්ම නොනේවට සීමාවක් තියෙනවා. මම මේ විස්තර කරාට මේ සියලුම දැනට මේකෙන් සියලුම ප්‍රතිඵල කරන්න පුළුවන් නෙවෙයි. අපිට හැම දෙයක්ම අපි දකිනවා අපි කරන හැම තාක්ෂණය හැම ක්‍රමවේදයක් තුළම යම්කිසි සීමාවක් තියෙනවා. නමුත් බහුතරයකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඒතකොට ශල්‍ය කර්මයකදී ශල්‍ය කර්මයක් විශේෂයෙන් කරන්න වෙන ගොඩාක් සමහර අයගේ මෝබිඩ් ඔබේසිටි කියන අයගේ තියෙන කොන්ද බලපුවාම නිකන් අර තිරයක් දැම්ම වගේ ලකුවට ෆැට් එක වැටලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවට මේක සුදුසු වෙන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවේදී ඒ ස්ථානයේ ශල්‍ය කර්මයකින් ආයන් කිරීම ඉතාමත්ම පහසුයි. ඒක ප්‍රතිඵල වැඩියෙන් දෙන්න පුළුවන්. මොකද අපි මේ කියන තාක්ෂණය ගොඩක් වෙලාවට බොඩි කන්ටෝරින් කියන එකට තමයි ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට අර මෝබිඩ් ඔබේසිටි කියන අයට තියෙන විශාල වශයෙන් තැම්පත් වීමකදී මේ ක්‍රමය අසාර්ථක වෙන්න පුළුවන්.
වෛද්‍යතුමනි, එතකම අපි හඳුනාගත යුතුයි. දැන් ගොඩක් වෙලාවට මේ ක්‍රමයේ ඔස්සේ ප්‍රතිකාර ගත්තත් ඉන් අනතුරුව දිගින් දිගටම නැවත නැවතත් මේ දේ තැන්පත් වීමේ අවස්ථා තියෙනවද? එහෙම අවස්ථා තියෙනවා නම් ඒ දේවලු දැන් කෙනෙක්ට කරදරයක් වෙන්න පුළුවන් නිතර නිතර මේ ප්‍රතිකාර ක්‍රමවලට යන එක. මේක වළක්වා ගන්න පොදුවේ ක්‍රමයක් තියෙනවද? අපි ඒ ක්‍රමය ගැන කතා කරමු. ඔව්, අපි දැන් මේ ඒ ක්‍රමය ගැන කතා කරන කතා කරන්න තමත් අවශ්‍ය මාතෘකාවක් කතා කරනවා. මම අපි ගිය සැරේ කතා කරා මේ ෆැට් සෙල් එකක් ගැන. මම විස්තර කරා ෆැට් සෙල් කොහොමද හැදෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඉපදුන දවස් ඉඳන් මාස 6 වෙනකම් ෆැට් සෙල් එකේ සයිස් එක එන්න වැඩි වෙනවා. ඊට පස්සේ මාස 6 ඉඳන් අවුරුදු 16 වෙනකම් වෙන්නේ ෆැට් සෙල් නම්බර් එක වැඩි වෙන එක කියලා. ඊට පස්සේ නම්බර් වැඩි වෙන නැත්නම් සංඛ්‍යාව වැඩි වෙන ප්‍රතිශතය අඩු වෙනවා අවුරුදු 16න් පස්සේ. ඊට පස්සේ යම්කිසි නියතාගයකට ළඟා වෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට සංඛ්‍යාව වැඩි වීමට වැඩි නැවතත් ෆැට් සෙල් එකේ වොලියුම් එක නැත්නම් ෆැට් සෙල් එක ලොකු වෙන එක තමයි වෙන්නේ. එතකොට අපි කිව්වා සාමාන්‍යයෙන් විශේෂිත ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව ඩයට් වලින් එක්සයිස් වලින් විතරක් කරාට පස්සේ ෆැට් සෙල් එකක් ලයිස් වෙන්නේ නැත්නම් විනාශයටපත් වෙන්නේ නැහැ. ඒතර විනාශයටපත් වෙන්නේ නැතුව වෙන්නේ අපි කෙට්ටු වෙනවා කියන්නේ ෆැට් සෙල් එක ශ්‍රින්ක් වෙනවා නැත්නම් ඒක ඇකිලීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇකිලීම සිද්ධ වුණාට මේ සෛලයට හැම වෙලෙත්ම හැකියාව තියෙනවා නැවතත් අර පරණ ලෙවල් එකට පරණ තත්ත්වයට යන්න. එතකොට මේ ක්‍රමයේදී අල්ට්‍රා කැවිටේෂන් කියන ක්‍රමයේ තියෙන විශේෂ වාසියක් තමයි මේ ෆැට් සෙල් එක ඩිස්ට්‍රොයි කරන නැත්නම් ෆැට් සෙල් එක බිඳලා දානවා. ඒ මේ සෛලෙ බිඳාට පස්සේ මේ සෛලෙ නැවත එතන ඇතිවීමේ හැකියාවක් නැහැ. එතකොට අපි කියනවා මීට පස්සේ කොහොමද පරිසං වෙන්නේ, කොහොමද මොනවද ඊට පස්සේ කරන්න ඕනේ කියලා. එතකොට මේ මෙතනදී මං ගිවර අපි මේ වැඩසටහන දෙකක් පුරා ක්‍රමානුකූලව මේ ස්ථානයට අපේ ප්‍රේක්ෂකයෝ ගෙනාවේ මේ පිළිබඳ නියමිත අවබෝධයක් දෙන්න. මං කිව්වා ගිය සැරේ මේ මේක රිජි ෆෝම් එකක් වගේ කියලා. මේ මේද ස්තරේ රිජි ෆෝම් එකක් වගේ තාප හානිය වළක්වන, ශක්ති හානිය වළක්වන විදිහක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේද ස්තරේ ගණකම් වැඩි වෙන ශක්ති හානි වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ශක්ති හානි වෙන ප්‍රමාණය අඩු වෙනකොට අපි කන ආහාර විශේෂයෙන් නැවතත් මේ දේ දිදී තැම්පත් වෙනවා. එතකොට මේ දේ තවත් වැඩි වෙනවා. එතකොට මේක බ්‍රේක් ඩවුන් කරන්න ඕනේ. මේක මං කිව්වා විශේෂ සයිකල් එකක් නැත්තම් විෂම චක්‍රයක් කියලා. මේක බ්‍රේක් ඩවුන් කරන්න ඕනේ කියලා. දැන් එතකොට මේ ක්‍රමයට අපි හැමේ ඝනකම අඩු කරාට පස්සේ ශරීරයේ ශක්ති හානි වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අපි කන ආහාරවල තියෙන ශක්තිය වැඩියෙන් තාපේ විදිහට හානි වෙනවා. එතකොට ඒ පුද්ගලයා ඒ ආහාර වේලම නැවත ගත්තත් එයාට ස්ථූල බවට පත්වීමේ හැකියාව සම්භාවිතාව ඊට වඩා ගොඩක් අඩු වෙනවා. ඒක තමයි මේ ප්‍රතිකාර ක්‍රමයේ තියෙන ඊළඟ වැදගත්කම. හොඳයි වෛද්‍යතුමනි, තවත් බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුකාරී තත්ත්වයක් තමයි දැන් අත් යට හැම එල්ලා වැටීම සහ මහත් වීම. මේ මහත් වීම අවම කරගන්නට යම් කිසි ක්‍රමවේදයක් භාවිත කරයින් පස්සේ මේ එල්ලා වැටීම දිගින් දිගටම තියෙනවා. ඒත් එක්කම මේ අකලට වියපත් වුණු ස්වභාවයක් ගන්නවා. අපි ඒ පිළිබඳව කතා කළ යුතුයි. මේ අවස්ථාව අපි ලබා ගන්නවා නැවත වතාවක් විරාමයක් සඳහා. විරාමෙන් අනතුරුව නැවතත් අපි වෛද්‍ය සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙන්නේ මැක්ටන් කොස්මෙටික්ස් ආදර අනුග්‍රහයෙන් තමයි. ඔබ වෙත මේ රූපලාවන්‍ය රහස් ගැටළු පිළිබඳව කතා බහට අපි ලක් කරන්නේ. ඔබටත් අවස්ථාව තිබෙනවා අපිත් සමගින් සම්බන්ධ වෙන්නට. දුරකථන මාර්ගය ඔස්සේ 02-94-112-516-687. එතෙක්කම මේ රූපවාහිනී යන්ත්‍රය ඔස්සේ අපිව නරඹන්නට, සජීවීව නරඹන්නට නොහැකි වුණු ඔබට සහ මේ පිළිබඳව නැවත නැවතත් අවබෝධයක් ලබා ගන්නට උත්සාහ කරන ඔබට අපේ Facebook පිටුවට පිවිසෙන්න. එහිදීත් ඔබට මේම වැඩසටහන් නැවත නැවතත් බලන්නට හැකියාව තිබෙනවා. එතෙක්කම අන්තර්ජාලය ඔස්සේ මෙම වැඩසටහන් ඉදිරි දින කිහිපය තුළ ඔබට නරඹන්නට හැකියාව තිබෙනවා. දකින් දිකටම මේ සම්බන්ධයෙන් ඔබ අවබෝධයක් ලබා ගත්තොතින් මූලික අවධියේ නේද වෛද්‍යතුමනි, මූලික අවධියේ මේ ගැටලු නිරාකරණය කරගත්තොතින් අර ශල්‍ය කර්මය වලට යන අවස්ථා අපිට මගහැරවා ගන්න පුළුවන්. අපි කතා කරමු වෛද්‍යතුමනි, අපි පොරොන්දුවක් ලබා දුන්න මේ බොහෝ දිනෙකට කාන්තාවන්ට තියෙන ගැටලුවක් තමයි අත් යට මේ ඉතාමත් පීඩාකාරී තත්වයක් තිබෙනවා. මේ මහත් වීම අවම මේ මහත් වීම නැති වෙලා යද්දී රැලි වැටෙනවා, එල්ලා වැටෙනවා. මේ තත්වය ගැන පැහැදිලි කරමු අපි. මේ අත් යට එල්ලා වැටීම ඉදි හැම දුර්වල වීම නැත්නම් හැම තන්
තන්තු ප්‍රමාණය අඩුවීම නැත්තං ඒ හම ඇදුනට පස්සේ සාමාන්‍යයෙන් තරුණ කාලෙදී වේට් ගේන එකක් ඇවිල්ලා ඊට පස්සේ වේට් ලස් එකක් වුණාට පස්සේ නැත්තං බර අඩුනාට පස්සේ ඉතාම ඉක්මනින්ම අර යථා ස්වභාවයට පත්වෙන්න හැකියාව තියෙනවා. නමුත් ඒ යථා ස්වභාවයට පත්වීමේ හැකියාව වයසට යනකොට අපි වයසත් එක්කම ඉතාමත්ම හිමින් සිද්ධ වෙන්නේ නැත්තම් සමහරවිට සිද්ධ වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒක අර ගොඩක් වයසට නැත්තම් අවුරුදු 40 පැනලා ගොඩක් වයස නෙවෙයි අවුරුදු 40 45 50 වෙලා ඊට පස්සේ අපි වයස බර අඩු කරනකොට හැම එල්ලාවටීමේ සම්භාවිතාවය වැඩි. ඒතකොට මේකට අපි පුළුවන් RF කියන අපි ඉස්සෙල්ලා සඳහන් කර ක්‍රමය පාවිච්චි කරන්න. තව මේකට තවත් එක ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා කූල් ස්කල්ප්ටින් කියලා, නැත්නම් අපි ක්‍රයෝලිපෝලයිසිස් කියලා මේක හඳුන්වනවා. ක්‍රයෝලිපෝලයිසිස් කියන ක්‍රමයේදී අපි පාවිච්චි කරන්නේ හමේ අනවශ්‍ය ස්ථානයේ නැත්නම් හමේ මේදී වැඩියෙන් තියෙන ස්ථානය අපි හිතමු උදරය ආශ්‍රිතව කියලා. ඒ උදරය ආශ්‍රිතව අපි යම්කිසි වේලාවක් පැය භාගයක් විතර අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා. ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක තිබ්බට පස්සේ මේක සෙන්ට්‍රිගේට් රින 5ට 8ට වගේ ඉතාමත්ම සීතල කරනවා පැය භාගයක් ඇතුළත. ඒ පැය සීතල කරාට පස්සේ මේ ෆැට් සෙල් එක නැත්තම් මේද සෛලයේ ශ්‍රින්ක් වෙනවා කියලා, නැත්තම් ඉතාමත්ම කුඩා වෙනවා. කුඩා වෙනකොට ඒකට තවදුරටත් ඉන්න බැරි වෙනවා. දැන් අපි ප්‍රෝබ් එක අයින් කළා, ඉන්ස්ට්‍රුමන්ට් එක අයින් කරාට පස්සේ ඒක දිගැරෙන්න යනකොට ඒක බ්ලාස්ට් වෙනවා නැත්තම් කැඩලා යනවා. එතකොට මේ කැඩලා ගිය මේදේ ශරීරයේ තියෙන රුධිර වාහිනී මගින් එතනින් එම ස්ථානෙන් අයින් කළා දානවා. එතකොට අර තිබුණ අපිට අවශ්‍ය විදිහට හැඩේ ලබා ගන්න හැකියාව තියෙනවා. අපිට මේ වීඩියෝ දර්ශනයකින් බලන්න පුළුවන් මේ කොහොමද මේ ක්‍රයෝලිපෝලයිසිස් කියන ක්‍රමය පාවිච්චි කරන්නේ කියලා. මේ අපිට පෙනෙන්නේ මේ ක්‍රයෝලිපෝලයිසිස් කියන ක්‍රමේදී මේක ඔපරේෂන් එකක් නෙවෙයි. මේක මේ ස්ථානයේ තමන්ට සාමාන්‍යයෙන් සින්දුවකට මියුසික් එකකට සමන් දීගෙන ලබා කරන්න පුළුවන්. අපි අනවශ්‍ය ස්ථානයේ තියෙන ෆැට් ඉස්සලම කොච්චර ප්‍රමාණයක්ද කියලා මෙෂර් කරන විශේෂ උපකරණයක් තියෙනවා ඒ ෆැට් ලේයර් එකේ නැත්තම් ඝනකම මනින්න. ඒ ඝනකම මැන්නට පස්සේ මේ වගේ සිහි නැති කිරීමක් මුකුත් කරන්නේ නැහැ, හිරිවැට්ටීමක් කරන්නේ නැහැ. මේ ප්‍රෝබ් එක ඔය තියලා තියෙන අවශ්‍ය ස්ථානෙට අපි තියෙනවා. එතකොට ඒ ප්‍රෝබ් එකට අවශ්‍ය ඒ ෆැට් සෙල් ඇදලා ගන්නවා. හැම ඇදලා ගත්තට පස්සේ මේ අපි කූල් කරන ඒ ක්‍රයෝ මැෂින් එක මගින් ඒ ස්ථානයේ සෙන්ටිග්‍රේඩ් අංශක රින 5ට 8ට විතර කූල් කරනවා. කූල් කරනකොට ඒ සෙල් එක හානියටපත් වෙනවා. හානියටපත් වුණාට පස්සේ එම ස්ථානයේ ක්‍රමානුකූලව හැම නැවතත් යථා ස්වභාවයටපත් වෙනවා. ඒ හැම මේද ස්තරයේ ඝනකම අඩු වෙනවා. මේක ඉතාමත්ම ඇමරිකාවේ FDA ආයතනයේ පවා පිළිගත්ත ඉතාමත්ම ඉක්මනින් ප්‍රතිඵල දෙන්න පුළුවන් ඉතාමත්ම හොඳ ක්‍රමවේදයක්. මෙම ක්‍රමවේදයේ මගින් අපිට පුළුවන් ඔය කියන විදිහට අත්වල තියෙන අනවශ්‍ය මේදේ අයින් කරන්න පුළුවන්. මේ නිකට තියෙන මේදේ අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ කකුල් ආශ්‍රිතව තියෙන අනවශ්‍ය මේදේ අයින් කරන්න හැකියාව තියෙනවා. හොඳයි වෛද්‍යතුමනි, දැන් අපි ඒ දැකපු දේවලුත් එක්ක ව්‍යායාම වලට විශාල කාලයක් වැය කරමින් අපි කාලය ගත කරන්න අවශ්‍ය නැහැ ඔබතුමන් සඳහන් කරන ආකාරයට. එතකම මේ ගැටලුවටත් අපි පිළිතුරු සපයා ගත යුතුයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ කෑ ආහාර පාන හින්දවත් එහෙම නෙවෙයි අපි මහත් වෙලා තියෙන්නේ, අපි ජානමය වශයෙන් තමයි මහත් වෙලා තියෙන්නේ, අපි පරම්පරාගතව මහත් වෙන තරබාරු වෙන උදවිය. එතකොට මෙහෙම හිතන කෙනෙක් කොහොමද මේ වෛද්‍ය ප්‍රතිකාර තියෙනවද මේ ජානමය වශයෙන් ඉතාමත් ශරීරයේ බර වැඩි වෙන කෙනෙක්ට මේ සිහින සිරුරක් ලබා ගන්න? ඇත්තටම කියනවා නම් මදුක දැන් අපිට පුළුවන් රෝගී දැක්කහම එයාගේ සිරුරේ ස්වභාවය හැඩේ බලන්න බලලා කියන්න පුළුවන්. මේක ජානවලින් ආපු මහතක්ද නැත්නම් තමන් විසින් කරගත්ත දෙයක්ද කියලා තමන්ගේ වැරදි පුරුදුවින් හින්දා ගත්ත දෙයක්ද කියලා අපිට කියන්න පුළුවන්. එතකොට
සාමාන්‍යයෙන් වැරදි පුරුදු හිඳ ගන්නකොට ඒ සමේ ඝනකම වැඩි වෙනවා. ඝනකම සමේ ඝනකම වැඩි වෙනවා. ඝනකම වැඩි ස්ථානයේදී අපි ගිවර කතා කරා ඒ හැමේ ඝනකම වැඩි වෙනකොට හැම දුර්වර්ණ වෙනවා කියලා. හැම දුර්වර්ණ වෙනකොට අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම මේ බෙල්ල ආශ්‍රිතව ඒගොල්ලන්ගේ හැම ඝනකම වැඩි. ඊට පස්සේ මේ කිහිලි ආශ්‍රිතව නැත්තම් කකුල්වල ඉන සයිඩ් එකේ ගොඩක් ඩාර්ක් වෙලා තියෙනවා. ඒගොල්ල අපි අඳුර ගන්නවා මේ ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියන තත්ත්වය කියලා. මේක අපි වෛද්‍ය විද්‍යාවේ ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියන මේ නැත්තම් මොබිඩ් ඔබෙසිටි කියලා හඳුන්වනවා. ඒ දෙකේ එකිනෙක සම්බන්ධ රෝග තත්ත්ව දෙකක්. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මේක ඇත්තටම මේක ජානමය ක්‍රියාවලියක් හින්ද සිද්ධ වුණාද නැත්නම් මේක සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ ආහාර පුරුදු වල ව්‍යායාම අඩුකම නැත්නම් අපි කියන්නේ සෙඩෙන්ටරි ලයිෆ්ස්ටයිල් අපේම වර්ධින්ද කියලා. අපි ගියේ කතා කරා විශේෂයෙන්ම අපේ හැඩේ සිරුරේ පවත් ගන්න ඕන නම් නිවැරදිව ආහාර පුරුදු ගන්න ඕනේ කියලා, නිවැරදි මානසික පුරුදු තියෙන්න ඕනේ කිව්වා, නිවැරදි ශාරීරික පුරුදු තියෙන්න ඕනේ කිව්වා. ඒ විශේෂයෙන්ම අපි ළඟට එන රෝගීෙකුට අපි එයාගේ බොඩි මාස් ඉන්ඩෙක්ස් කියලා බලනවා. එයාගේ කොච්චරද උස බර බලලා තමයි මේ මොකද්ද සුදුසු ප්‍රතිකාර ක්‍රමය කියලා තීරණය කරන්නේ. එතකොට මේ බොඩි මාස් ඉන්ඩෙක්ස් එක 90 සහ සාමාන්‍යයෙන් අපි වෙස් කම්පරන්ස් කියලා මේ ඉනේ තියෙන වට ප්‍රමාණය බලනවා. අත්වල ඉහළ ප්‍රදේශයේ වට ප්‍රමාණයයි පහළ ප්‍රදේශයේ තියෙන වට ප්‍රමාණයයි අතර ඩිෆරන්ස් එක ගන්නවා. ඒ කියන්නේ ඒක රේෂෝ එකක් කියලා නැත්තම් රේෂෝ එකක් විදිහට ගන්නවා. ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් මෙයාගේ කොච්චර ටෙන්ඩෙන්සි එකක් තියෙනවද නැවතත් බර එන්න කියලා. එතකොට අපි ඒ අනුව ප්‍රෝග්‍රෑම් එකක් හදනවා මෙයාට දිගින් දිගටම මේ බර වැඩි බර අඩු කරන්න සහ අඩු කරපු බව බර පවත්වාගෙන යන ප්ලෑන් එකක් හදනවා. ඒ ප්ලෑන් එක අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ මේ රෝගියාට ප්‍රතිකාර ලබා දීම සිද්ධ කරන්නේ. විශේෂයෙන් ආහාර පුරුදු ගැන කතා කරනකොට ලෝ කැලරි ඩයට් නැත්තම් තමන් ශාරීරික ස්වභාවයන අවශ්‍ය කැලරි ප්‍රමාණය දිනදා ජීවිතය යන ක්‍රියාවලිය අනුව එයාට අවශ්‍ය කැලරි ප්‍රමාණය තීරණය කළා. එහෙම කැලරි ප්‍රමාණයට වැඩිය අඩු නෙගටිව් කැලරි බැලන්ස් කියන අපි නෙගටිව් කැලරි බැලන්ස් එකක් මේන්ටේන් කරන්න කියනවා. නමුත් මේකෙදි නිරාහාරව ඉඳීම ප්‍රතිකාර ක්‍රමන්නේ ගොඩක් අය හිතනවා මේ නිරාහාරව හිටියාම හරි කෙට්ටු වෙනවා තමයි කියලා. ඇත්තටම කෙට්ටු වෙනවා තමයි. නමුත් මේකෙදි විශේෂයෙන්ම අපි නරඹන්නන්ට අඳුනලා දෙන්න ඕනේ මේ නිරාහාරව ඉන්නකොට මේ බඩේ තියෙන අපේ අන්ත්‍රවල තියෙන ශරීරයට අවශ්‍ය පෝෂණ දාති උරා ගන්න ක්‍රමවේදයක් සැකසෙලා. එතකොට අපි නිරාහාර වෙනකොට දන්නා දැන් මේක මට මේ පෝෂණ දාති එන්නේ නැහැ කියලා. එතකොට ආපු වෙලාවට පුළුවන් තරම් වැඩියෙන් ගන්න ඒගොල්ලෝ මේ රිසෙප්ටර්ස් කියලා දාතියක් තියෙනවා. ඒ රිසෙප්ටර්ස් වැඩි කරනවා. එතකොට අපි අර පොඩි කෑමක් කෑවත් විශාල ප්‍රමාණයක් ඇබ්සෝබ් කර ගන්නවා වැඩි වෙනවා. ඒකෙන් හින්දා නැවතත් අර එයා පරණ විදිහට බර වැඩිවීම තත්ත්වයට යන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට කියන්නේ ෂෝට් ෆ්‍රීක්වෙන්ට් මීල් කියලා කඩන අවශ්‍ය කැලරි ප්‍රමාණය ආහාර වේල් කීපයකට කඩනවා. කීපයකට කඩලා තමයි ලබා දෙන්නේ. එතකොට එයාට කිසිම මානසික වශයෙන් ආතති ස්වභාවයක් නැහැ. ස්ට්‍රෙස් එකක් නැහැ. තමන් ආහාරත් ගන්නවා. ගන්න අඩු කැලරි ආහාර. එතකොට ශක්ති ගබඩා කිරීමක් සිද්ධ වෙන්නේ. අපි මේ කීප ක්‍රම වලින් ශක්ති වැය කරනවා. ෆැට් එක ලිපොලයිසිස් නැත්තම් ෆැට් එක බිඳලා දානවා. මේ ක්‍රමය තමයි අපි අනුගමනය කරන්නේ විශේෂයෙන්ම අවශ්‍ය හැඩය සහ බර අඩු කිරීමට. හොඳයි වයසවනේ ඔබතුමන් රූප සටහන් මගින් වීඩියෝ දර්ශන මගින් තමත් ලස්සනට පැහැදිලි කරලා දුන්නා. අපි හැමෝටම හීනයක්ව පවතින මේ ශාරීරියේ හැඩය සහ තරුණ පෙරුම පවත්වා ගන්න එක තවදුරටත් හීනයක් නෙවෙයි. මොකද තාක්ෂණය ඒ තරම්ම දියුණුයි නේද වයසවනේ. හැබැයි තාක්ෂණයත් එක්ක අපේ කට පරිස්සම් කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපිට අවශ්‍ය හැමදේම ආහාරයට ගන්නෙ නැතුව ආහාර පාලනයකින් යුතුව ඔබ කටයුතු කරනවා නම් මේ ක්‍රමවේදයන් ඔස්සේ ඔබට ඔබ අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඔව් ඇත්තටම මේ අපි අර ඉස්සර කියපු විදිහට හිත හිතා ඉන්න අවශ්‍ය නැහැ. මේක පටන් ගන්න තමයි ඕනේ. මේ පටන් ගැනීම තමයි හැම එකේම
අමාරුම දේ පටන් ගැනීම තමයි. පටන් ගත්තට පස්සේ පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා, අපි ලෙක්චර්ස් කරනකොට කියනවා, වාහනයකට යන එක්කෙනා නම් ඔෆිස් එකට ටිකක් ඈත තැනක වාහනේ පාක් කරන්න පුරුදු වෙන්න, පාක් කරලා පයින් ඇවිදගෙන යන්න කියලා. ඒ වගේ සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් කියන මේකට, ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් කරන්නේ කොහොමද කියලා, එයා වැය කරන ශක්ති ප්‍රමාණය වැඩි කරන්න කොහොමද, එයාගේ ජීවන රටාව මේක වෙනස් කරන්නේ. මේක ඇත්තටම මේ ටේලර් මේඩ් ප්ලෑන් කියලා කියන්නේ, කියන්නේ හැම එකනාටම එයාගේ රස්සාව මොකද්ද, බර මොනවද, උස මොනවද කියලා බලලා ඒ අනුව තමයි මේ ප්ලෑන් එක සකස් කරන්නේ. එහෙම කළා තමයි අපි අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙන්න පතරංග හැකි වෙන්නේ. ඒත් මේක මැෂින් වලටම දීලා නෙවෙයි මේක කරන්නේ. මොකද මැෂින් වලින් කරන්නේ මේක ඉතාමත් පහසු කරනවා. අර ඉස්සර වගේ ලොකු අමාරු ලොකු හිත හිත ඉන්න අවශ්‍ය කාරණයක් නෙවෙයි මේක. ඉතාමත් පහසුවෙන් ඔබට ලබා ගත හැකි පහසු ඉලක්කයක් කරලා දෙන එක තමයි අපි කරන්නේ. හොඳයි. තාක්ෂණය සහ ඔබේ ඉවසිලිවන්තකම, ඔබේ සැලකිලිමත්කමත් එක්ක ඔබට අවශ්‍ය තරුණ පෙරම ඔබේ හැඩය පවත්වා ගන්න එක තවදුරටත් හීනයක් නොවන වග අද වෛද්‍ය සාකච්ඡාව මගින් ඔබට පැහැදිලි කරලා දුන්නා. මැට්ටන් කොස්මෙටික් සාදර අනුග්‍රහයෙන් තමයි වෛද්‍ය සාකච්ඡාව අපි ඔබ වෙත ගෙනාවා. අපි ඒත් එක්කම මෙම වැඩසටහන නැවත නැවතත් ඔබට නරඹන්නට හැකියාව තිබෙනවා ෆේස්බුක් ඔස්සේ සහ අන්තර්ජාලයට පිවිසුනෝ. ඉතින් ඒත් එක්කම වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය මම සඳහන් කරන්නම්. 01 68 90 949 උදෑසන පටන් වැඩසටහනේ ආරම්භයේදීම පටන් තිරේ දිස්සුන දුරකථන අංකය මේ. නැවත වතාවක් මම ඔබට මතක් කරන්නම්. 01 68 68 90 949 වෛද්‍ය දිනේෂ් අමරසේකර වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය. ඔබටත් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඔබේ රූපය සම්බන්ධයෙන් ඔන්න निराකරණය කරගන්න අවස්ථාව තිබෙනවා වෛද්‍යතුමන්ට දුරකථන ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන් කරගන්න. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණාට. අපි මේ ලබන සතියේදීත් ඔබේ රුව වඩන රහස් පිළිබඳව තවදුරටත් රහසක් නොකර ඒ ගැටළු වලට විසඳුම් ලබා දෙන්නට උත්සාහ කරනවා. ඔබතුමාන්ට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන් කියලා සමුදෙනවා. හොඳයි. අදට අපි මහවදේ තුලින් සමගින යන්නයි මේ සූදානම් වෙන්නේ. හෙටත් උදෑසන 8:30ට ඔබේ ජීවිතයට අවශ්‍ය කරන වටිනා කියන බොහෝ දේවල් සමගින් මහවදේත් රැගෙන අපේ එන බලාපොරොත්තු ඔබට ලබා දෙමින් අදට සමුගන්නවා. සුබ දවසක් ඔබට.